අයිබෝන් කියල හැමදැනෙම පිළිගන්නවා ඒ බිසස් මයින්ඩ YouTube චැනල් එකට ති ඒබේ සෙලිින් සම්බන්ධයෙන් ගෙන දෙවැනි එපිසෝඩ් එක තමයි අදමං වාල වෙනුවෙන් ගෙනල්ල තියන්නේ ති මේ වීඩිය හර වලත් එක්ක එකතුවරගන්නවා කොහොමද ලිස්ටින් එක සියරසිය නිවැරදිව ක්‍රේට් කරගන්න කියලා තින් එපිසෝඩ් වන්නකේ දිමං ගෙනවා ඔයාලගේ කවන්් ඇයි මේ විදිර සස්පෙන්ඩවෙන්නේ සස්පෙන්ඩවෙන්න හේතු මොනාද සහ සස්පෙන්ඩෙන්න්නතු ආයිත කවන්ට ක්‍රේට් කරගන්න කොහොමද සම්බන්ධය වීඩිය එකක් ෙනාව තිමාල වීඩිය බැල ඇතම චන්දව ගල වීඩියක් බලන්න පුළන් ඒම ඇතම ඩිස්ක්‍රපෂන් එක ලිකෙ දාලා තිනවා. ඉතින් ඔයාලා දකින මෙන්න මේ ඇඩඩේස්මන්ට් එක තමයි ඊබේ එක කස්ටමස්ල දකින්නේ. ඉතින් කස්ටමස්ලා ඇවිල්ලවාගේ අයිටම් එක බිලදී ගන්න මාල තේරන ඇති මෙන්න මේ ඇඩඩිස්මට් එක සියර සිය නිවැරදිව විස්තර ඇතුළත් කරලා එයාලා ගන්න විදිරෙන අයිටම්ය බයි කරන්න විදිර මේ ඇඩඩිස්මට හරිට හදාගන්න ඕනි එකින් සතයි මනහිතන මේ වීඩිය එක ඔයාල දෙවනි එපිසෝඩ් එක විදිර ගේ ඕන කියලා ඉති ඔන්ට මේ වීඩියක සම්බන්ධ මොනාරි ගැඩු තියන අනිවාරෙන් කමෙන්ට සක්ෂන කමෙන්ට ඇදාගන්න කමෙන්ටල්ට ම අනිවාරෙන් රිප්ලයි එකත් දෙෙනවා. ඒගේ පෙවනිය සම්බන්ධ වල මනා ගැු තිනත් පෙවනිය හෙල් ලයින් ගුප එක ඩ වෙන්න පුල මංගේ ලිගෙ ඩිස්ක්‍රපෂන ස් කමට එකක දාන තිනවා තේ ගුපේ ගොඩක් වැදගත් ගොඩක් අය මගින් හෙල්පයක් ගන්න ගුප එක ඉන්න තිමට කැමතින ගුප එකට ඇඩවෙන්න පුළුව. ඒගේ මල ඉබිස් මයින්ඩ YouTube චනලක සස්ක්‍රප් කල තමත් අපිත්ත කෙර ඇත සස්ක්‍රප් කර ගන්න තම්තක්කන්න එපා එනම් අපි අද වීඩියවට යම්. ඉතිං යාලා ඒබේ කවුන්ට එක ලොග්වෙන්න ලොග්වන්න පස්සේ අනිවාරයම ඩැබ් දෙකක් ඕපන් කරගන්න එක ටැබ් එකක් අපි සර්ච් කරන්න තිය ගම අනි ටැබ් එකෙන් ගිහිල් අපි එකකවන්ට එකට අදාලව ඇඩඩේස්මට එක ක්‍රේට් කරගමු එක ලිස්ටි එක ක්‍රේට් කරගමු ඇති ලිස්ටින්නේ කියලා කියන්නේ ඒබේකේදන තමත් වැදගත්ම දේ මොකද ඒක තමයි මං කලින් කිවවාගේ කස්ටමගෙනෙක් දකින්නේ ඒ ලිස්ටින් එක තීර දේවල් බල්ලතම කස්ටමගෙන අපේ අයිටම් එක මිලදී ගන්නවාද එම ඇත්තම් මිලදී ගන්න ඇද කියලා තීරණය කරන්නේ ඇඩවටස්මටේ වල්ලා පේද ටැබ් දෙක කෝපන කරගත්තර පස්සේ එක ටැබ් එක ඔයාලා අයිටම් එක සර්ච් කරන්න ඕනේ එක ඔයාලා ඇඩටස්මට එක හදන අයිටම් එක සර්ච් කරන්න ඕනේ සර්ච් කරන්න කලින්ම කලින් වීඩිය පැහැදිලි කරා මෙන්න මෙතන ශිප්ට වාලායි ශ්‍රී ලංකා තියෙනවානම් මෙතරින් ගිල්ල ශිප්ට USA කියන එක ඇඩ් කරගන්න ඕනේ මං අදවාලට පෙන්න ප්‍රඩක්ට් එක තමයි සැනෝද සබම් සැනෝදා මෙන්න මේ විදිට ඔගලන් පඩක්ට එක සර්ච් කරගන්න ම සර්ච් කරන පඩක්ටිකම මේ වාලා ලිස් කරන බලාපොරොත්වෙන වෙන පඩක්ටක් වෙන්න පුළුවන් ඒ පඩක්ට එක ඔගා මෙතන සර්ච් කල බලන්න අරි මේවිදිය ඔන්නවාන්ට පේන ඇති පඩක්් කීපයම්ම බලාගන්න පුළුවන් මට සර්ච් විසාල්ට විදිර කොලායි පෙන්න්නේ ගැන්න ඇඩටස්ම එකොලායි මුළු ඊවේකේම මේ සැනෝද සබංවලට අදාලෝ තියන්නේ මුලිම කරන්න ඕොන්දේ මෙන්න මේදේ ඒ කියන්න වාල ලිස් කරන්න බලාපොරොත්තින පඩක් තිනවාද කියල මුලින්ම කියල බලන්න මම මෙතද එක පඩක්ටයක් ගන්න ම තුන්ගෙන තින පඩක්ටයාගන වන්ට පහැලි කරන්න අරිම ඇඩටස්කට එක ඇතුලට යන මෙන්න මේ විදිට ඉතින් ගියාට පස මංවාට පැහැලිගන්න කොහමද අපි මේ ලිස්ටින් නිගම එක ඇඩටස්මට වෙනගෙන කදපු එකෙන් ලංකා වෙනගෙන කදපු ඇඩටස්මට එක මෙතන සැනෝද සිනමන් ආරෙදි හර්බල් ෆේක්ඩන් සෝප් කියලා තියම මේ කියන්නේ මේ ටයිටල් එක මේක මාත්කකාව තමයි මේ තියන්නේ ඊට වස මෙතන US කියලා ඩොලර් දහැ පෙන්නල් තියෙන දහය දශම නමය නමයක් මේ තියෙන ප්‍රයිස් එක ඒත් එක්ක මේ ප්‍රඩක්් එකට අදාලෝ ෆොටෝස් ටිකතයි මෙන මෙතන තිීම මෙතනට කලික්කට පස ගන් සූම් කලබන්න පුලම සූම් කලබන්න පුළුවන් ගොඩක් දේවල්ත් මෙතන තියනෝ අල් ලිස්කන්න බලාපොරොත්තින ප්‍රඩක්ට අදාලෝ වෙන අය දාපු ඒවා අනිවාරෙන්ම ගිල් බලන්න මේක පුරුද්දක් වේදිට ඔයාල තියාගන්න එතකොළ ඕගොල්ලන්ට වෙන මඟ හැරි කෙනවාල්ට වෙන වැරදි ගොඩක් කඩු කරගන්න පුළුව ඒත්තකම පල්ලයාටය ගිහිල්ල පෙන්න්නවාට ම පඩක්ටි පිලොන්න විස්තරටික තුලොත් කල තින මේ තින ස්පේසිිකේෂන් එක මෙතට ස්පේසිිකේෂන් එක ද කීපයක් මැට් කල තිනෝ මෙන්න මේ විදිට ඩිපාර්ට්මන්ට් එකට මෙන්ටීන් බූමන්ට් ඒවගේ බ්‍රන්් එක විදිර අන්බ්‍රන්ඩ් ඩැට් කල් තින්නේ ඒවගේම ඉන්ග්‍රීඩියන් සිදිර සිනමන් කාලයක විදිර බ්‍රවන්් මේ විදිට ඇඩ්කල් තින ස්පේසිිකේෂන් කීපයක් යෝගම අයට මේට් එක විදිට ග්‍රෑම් හතලිස්පාක් ඇට් කල තිනවා එත්තක් මන පල්ලට ගියම් බලාගන්න පුළුවන් අයිටම් ඩිස්ක්‍රපෂන් ෆ්‍රම්දි සෙල තීතාමත් පැහැදිලි හැමෝටම තේරුම්ගන්න පුළුවන් විදිට සරලෝම විස්තඩියක් ඇතුළත් කල් දිනවා මුලිම තින අයිටම් වේට් එක ඉංග්‍රීඩියන් ඇතුළත් කල් දින යගේ මේ සබංගට පිළුවන් පොඩි විස්තරක් ඇතුළත් කල් දින මොනවාගේ දේවල්ලට යස් කරන්න පුළුවන් ඒ දේවල් ඇට් කල දිනවා එත් එක්කම ඔයාල පේනද පේමන් මෙතටි ඇට් කල දිනවා ශිපින් ගැන යෝගම රිටර්න් කොහොමද වෙන්නේ මේ හැමදීම මෙතන ඇට් කල දිනවා
ඉතින් මෙතන shipping method එක විදිහට from economy shipping outside of the US කියලා මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම location එක විදිහට ශ්‍රී ලංකා නුගේගොඩ විදිහට සඳහන් කරලා තිනවා. ඒ වගේම delivery time එක විදිහට ඔයාලට පේනවා ඇති 2024 ජුනි 27 වෙනිදා එහෙම නැත්නම් ජූලි 23 වෙනිදා. ඒ කියන්නේ අද මේ කස්ටමර් කෙනෙක් මේ භාණ්ඩ මිලදී ගත්තොත් එහෙම එයාට මේ භාණ්ඩය හම්බෙන්නේ ජුනි 27 හරි ජූලි 23 කියන කාලච්ඡේදය තුළ තමයි එයාට ඒ අයිටම් එක හම්බෙන්නේ. හරි, දැන් අපි ප්‍රොඩක්ට් එක පිළිබඳව අවබෝධයක් මෙතනින් ගත්තා. දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ විදියට. දැන් මෙන්න මේ ප්‍රොඩක්ට් එකක් තමයි මම ලිස්ට් කරන්න යන්නේ. මේ මාත් සනෝදා සිනමන් එකට අදාළව ප්‍රොඩක්ට් එකක් තමයි ලිස්ට් කරන්න යන්නේ. ඉතින් කොහොමද අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක හදාගන්නේ කියලා දැන් මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඔයාලා අනිවාර්යයෙන්ම ඔයාලා ලිස්ට් කරන්න බලාපොරොත්තු වෙන ප්‍රොඩක්ට් එක අදාළව තව ප්‍රොඩක්ට් තියෙනවද කියලා බලන්න. ඒගොල්ලන්ගේ ප්‍රයිසිං බලන්න, ඒගොල්ලන් මොනවද ඩිස්ක්‍රිප්ෂන් වල ඇතුළත් කරලා තියෙන්නේ, ස්පෙසිෆිකේෂන් මොනවද දාලා තියෙන්නේ, ওই දේවල් අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. වගේම කොහොමද ඒගොල්ලන්ගේ ෆොටෝ ක්වොලිටි එක, මේ සියලුම දේවල් බලලා තමයි අපේ ඇඩ්වර්ටයිස්මන්ට් එක අපි හදන්න යන්න ඕනේ. හරි, ඒ ටැම්බ් එක එහෙමම තියලා අපි අනිත් ටැම්බ් එකට යනවා. අනිත් ටැම්බ් එකට ගිහිල්ලා මෙන්න මෙතන my ebay කියලා ෆොටෝසක් තියෙනවා. අන්න එක ක්ලික් කරන්න. එතනට ක්ලික් කරන්න ඕනේ. එතන උඩට ගියහම මෙන්න මේ විදිහට ඕපන් වෙනවා. buy again එකට පල්ලෙන් තියෙනවා selling කියලා. ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා පස්සේ ඔයාලා යනවා seller hub එකට. ඉතින් seller hub එකට ගියහම මෙන්න මෙතන තියෙනවා overview order listing කියලා. අන්න listing උඩ ක්ලික් කරන්න ඕනේ. එතන ගිය ගමන්ම එනවා මෙන්න මේ විදිහට create listing කියලා. අන්න එක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරලා පස්සේ මෙන්න මෙතන ඔයාලට product එකේ title එක add කරගන්න ඕනේ. ඉතින් title එක ලොකුවට add කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔයාලා type කරන නම මෙතනට type කරගන්න. මම සනෝදා soap කියලා type කරගෙන මෙන්න මෙතන search කරනවා. සර්ච් කරද්දි මෙන්න මේ විදිහට ඔයාලට ඉන්ටර්ෆේස් එකක් ඕපන් වෙනවා. මෙතන මුකුත් කරන්න ඕනේ නැහැ. මෙන්න මෙතන පල්ලෙහා තියෙන continue without match කියලා. continue without match කියලා. අන්න එක සිලෙක්ට් කරන්න. ඒක සිලෙක්ට් කරද්දි අපෙන් අහනවා කන්ඩිෂන් එක මොකක්ද කියලා. දැන් මෙතන නම් new විතරයි තියෙන්නේ. සමහරක් අයට ඒ ප්‍රොඩක්ට් එක අදාළ new use pre-owned වගේ ගොඩක් තියෙන පුළුවන්. ඒ මුකුත් ඔයාලා ක්ලික් කරන්න ඕනේ නැහැ. ඔගලන් ඉතින් ඔයාලා use කරපු ප්‍රොඩක්ට් එක නෙමෙයි සෙල් කරන්න නිසා අපි මෙන්න මෙතන new කියන එක ක්ලික් කරලා continue to listing කියන එක select කරගන්නවා. ඉතින් මේ තියෙන ඔයාගේ advertisement එක හදන්න ඕන තැන. ඉතින් මෙතන fill කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාගේ brand එක, කියන්නේ product එක sell වෙන්න බලපාන ස්ථාන කීපයක් මම පෙන්නන්නම්. මෙන්න මෙතන තියෙනවා photo and video කියලා. මෙන්න මෙතන photo කියන එක ඉතාමත් වැදගත් තැන. ඒ වගේම title එක, ඒත් එක්කම specification ටික ගොඩක් වැදගත්. ඒකත් එක්ක description එක සහ මෙන්න මේ ප්‍රයිසිං කියන කොටස ඉතාමත් වැදගත් ඔයාගේ ප්‍රොඩක්ට් එකක් සෙල් වෙන්න. ඉතින් ලිස්ටින් එකේ මුල්ම කොටස විදිහට තියෙන්නේ ෆොටෝස් කියන කොටස. ඒකෙදි ඔයාලට ෆොටෝස් 24ක් ඇඩ් කරන්න පුළුවන්. ඔයගෙන් වීඩියෝස් ඇඩ් කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට වීඩියෝස් නම් ඇඩ් කරන්නේ නැහැ අපි. ෆොටෝස් තමයි ඇඩ් කරන්නේ. ඉතින් මම මෙතනට ෆොටෝස් ටිකක් දැන් මම ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝස් ටිකක් ඇඩ් කරගන්නවා. එහෙම නැත්නම් ඔයගොල්ලන් ප්‍රොඩක්ට් එක දාලා ඔයගොල්ලන් ෆොටෝස් ටික මෙතනට ඇඩ් කරගන්න කැමති ප්‍රමාණයක් 24ම ඇඩ් කරගන්න ඕනේ. ඔයාලට අඩුම ගානේ පහක්වත් ෆොටෝ සෙට් කරගන්න. ඉතින් ඔයාලා ෆොටෝ ඇඩ් කරගද්දි මෙන්න මේ විදිහට සාමාන්‍යයෙන් error එකක් එනවා නම් මෙන්න මෙතන must be 500 pixel කියලා එනවා. කියන්නේ මේ ප්‍රොඩක්ට් එක අනිවාර්යෙන් pixel 500ට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙම නැතිනොත් මෙන්න මේ විදිහට ප්‍රශ්න එනවා. ඉතින් සමහර වෙලාවට ඔයගොල්ලන් ප්‍රොඩක්ට් එකේ image quality අඩු වුණාම තමයි මේ විදිහට එන්නේ. එතකොට ඒ ෆොටෝස් වලට ඇඩ් කරන්න බෑ. ඔයාලට පුළුවන් මොන හරි ඔය ඔන්ලයින් තියෙන software එකක් use කරලා මේකේ pixel ගාන වැඩි කරගන්න. එහෙම කරලා ඔයාලට මෙතනට add කරගන්න පුළුවන්. දැන් මේ photo එක add කරන්න බැරි නිසා මම ඒක මෙන්න මෙතනින් delete කරගන්නවා. හරි, මෙන්න මේ විදිහට මම photos කීපයක්ම add කරගත්තා. ඔයාලා සාමාන්‍ය photos 5ට වඩා product එකට අදාළව add කරගන්න. ඒත් එක්කම ඔයාලට මෙන්න මෙතන main photo එක විදිහට ඕන එකක් මාරු කරගන්න පුළුවන්. main photo එක කියලා කියන්නේ customer කෙනෙක් දකින මුල්ම photo එක. අපිට කැමති photo එකක් මෙතනට මාරු කරගන්න පුළුවන්. මම ඔයාලට කැමති නම් මේ photo එක මෙන්න මෙව drag කරාට පස්සේ ඒ photo එක අපිට ඉස්සරහට දාගන්න පුළුවන්. හරි, අපි එන්නේ විදිහට ෆොටෝස් ටික ඇඩ් කරගත්තා. දැන් ඔයාලට තියෙන ටයිටල් එක. ටයිටල් එක කියලා කියන්නේ ඉතාමත් වැදගත්ම දෙයක්. මොකද ටයිටල් එක තමයි අපේ brand එක, කියන්නේ අපේ product එක search වෙන තැන. ඒක නිසා ටයිටල් එක හරියට හදාගන්න ඕනේ. මම ටයිටල් එක manual හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්නම්. හැමෝම මේක practice කරන්න. එහෙම වුණොත් ඔයාලට හොඳ ටයිටල් එකක් හැමෝටම search වෙන විදිහට හදාගන්න පුළුවන්. ඔයාලට පේන ඇති ටයිටල් එකක් ගත්තාම අපිට අකුරු 80ක් වෙනකන් type කරන්න පුළුවන්. ඔයාලා ඉතින් අනිවාර්යයෙන්ම අකුරු 75ක්, ඒ වගේම 76ක් 77ක් මේ දක්වා ඔයාලා ටයිප් කරන්න. ඊට අඩු වෙනනම් ටයිප් කරන්න එපා. එහෙම වුණත් අපේ item එක search වෙන්නේ නැහැ. දැන් කොහොමද අපි title එක හදාගන්නේ? මම title එක හදාගන්න ඕනට එක ක්‍රමයක් කියලා දෙන්නම්. මම ඉදිරියේදී පැහැදිලි කරන්නම් SEO කරගන්නේ කොහොමද කියලා, title හදාගන්නේ කොහොමද කියලා අපි ක්‍රම කීපයක් මම ඉදිරියේදී පැහැදිලි කරන්නම්. නමුත් මෙන්න මේ ක්‍රමය ඔයාලා practice කරන්න මම ගොඩක් වෙලාවට use කරන්නේ මෙන්න මේ method එක.
ඉතින් ඔයාල මෙන්න මේ විදිහට ආයෙත් කියලා සර්ච් කරන්න සනෝනා සෝප් කියලා ඔගලන් ප්‍රොඩක්ට් එක අදාළව සර්ච් කරන්න. ඉතින් සර්ච් කරලා පස්සේ මෙන්න මේ විදිහට රිසල්ට් එකක් පෙන්වනවා. අර කලින් පෙන්නපු රිසල්ට් එකම පෙන්වනවා. දැන් ඔයාලට පේන ඇති එයාලගේ හැමෝගෙම ටයිටල් තියෙනවා. මෙන්න මේ විදිහට ටයිටල් තියෙනවා එක්කෙනෙක්ගේ මේ විදිහට. ඊට පස්සේ තව කෙනෙක්ගේ ටයිටල් එකක් තියෙනවා මේ විදිහට. එකිනෙකනගේ ටයිටල් වෙනස් වුණාට ඔයාලට පේනවා ඇති සමහර වචන තියෙනවා හැමෝගෙම එක විදිහට තමයි දාලා තින්නේ. ඉතින් ඔයාලා කරන්න ඕනේ මේ වගේ මුලින්ම එන ඔයාගේ ප්‍රොඩක්ට් එක අදාළ මුලින්ම එන ටයිටල් ටික ඔයාලා අරගෙන නෝට් පෑඩ් එකට ගන්න ඕනේ. ඒ කියන්නේ මේගොල්ලන්ගේ කොපි කරනව නෙමෙයි, අපි මෙයාලගේ මෙන්න මේ විදිහට කොපි කරගෙන ටයිටල් එක අපි නෝට් පෑඩ් එකට ගන්නවා. ඉතින් මම මෙතනදී තුන් දෙනෙක්ගේ විතරයි ටයිටල් එක ගත්තේ. ඔයාලා ටයිටල් පහක් විතර අරගෙන කම්පෙයාර් කරන්න ඕනේ. නැත්තම් වීඩියෝ එක දිග වෙන නිසා තමයි මම මේ තුන් දෙනෙක් කරන් ඔයාලට පැහැදිලි කරන්නේ. නැත්තම් ඔයාලට මේක බෝරින් වෙන නිසා. හරි, මෙන්න මෙතනදී පළවෙනි එකේ ඉන්නවා සනෝදා සිනමන් ආයුර්වේදික හර්බල් ෆ්‍රේග්‍රන්ස් සෝප් පියෝ සිනමන් එක්ස්ට්‍රැක්ට්. මේ විදිහට තිනවා 45 ග්‍රෑම්. හරි, ඉතින් ඔයාලට පේන ඇති මේගොල්ලන්ගේ සමාන වචන කීපයක් තියෙනවා. මුලින්ම තියෙනවා සනෝදා කියන එක අනිවාර්යෙන් මේ දෙකේම කියන්නේ තුනේම තියෙනවා. ඒත් එක්කම ආයුර්වේදික කියන එක තුනේම තියෙනවා. ඒත් එක්කම ඔයාලට පේන ඇති හර්බල් කියන වචන තියෙනවා. ෆේග්‍රන් කියන වචන දෙවෙනි එකේ නෑ, නමුත් පළවෙනි එකේ සහ අන්තිම එකේ තියෙනවා. ඒත් එක්කම සෝප් කියන වචන තියෙනවා. ඒත් එක්කම ග්‍රෑම් ප්‍රමාණය තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයා හදන ටයිටල් එකේ අනිවාර්යයෙන් මේ විදිහට කම්පෙයාර් කරද්දී වැඩි වශයෙන් සඳහන් වෙලා තියෙන ටයිටල් තියෙනවා නම් ඒ ටික එකතු කරලා ඔයාලා හොඳ ටයිටල් එකක් හදාගන්න ඕනේ. දැන් මෙතනදී ඔන්න ඔය විදිහට තමයි ටයිටල් එකක් හදාගන්නේ. දැන් මෙතනදී මම එක්කෙනෙක්ගේ ටයිටල් එකක් කොපි කරගෙන ඉස්සරහට යනවා. නමුත් ඔයාලත් කරන්න ඕනේ මේ විදිහට ලස්සන ටයිටල් එකක් හැමෝගෙම තියෙන වචන ටික එකතු කරලා ඔයා ටයිටල් එකක් හදාගන්න ඕනේ. පොඩි වචන කීපයකින් තමයි වෙනස් වෙන්නේ. මෙතන පිම්පල්ස් වලට යූස් කරනවා කියලා තියෙනවා. මෙතන තියෙනවා චිල්ඩ්‍රන්ස්ලට ඇඩල්ට්ස්ලට යූස් කරනවා කියලා. ඒත් එක්කම අනිත් එක්කෙනා පියෝ සිනමන් එක්ස්ට්‍රැක්ට් කියලා ඇඩ් කරලා තියෙනවා. ඔන්න ඔයගේ කීපයක් තමයි වෙනස් වෙන්නේ. ඒ හැර අනිකුත් දේවල් එකම විදිහට තමයි දෙන්නේ. චූටි වෙනස්කමක් විතරයි කරලා තින්නේ. ඉතින් ඔයා ටයිටල් එක හදනවා නම් ඔයත් ඒ හැමදේම ඇඩ් කරලා පොඩි වෙනස්කමක් කරලා ඔයා ටයිටල් එක ඇඩ් කරගන්න ඕනේ. ඒත් එක්ක ඔයාලට පේන ඇති ග්‍රෑම් ප්‍රමාණය අනිවාර්යෙන් මේ හැමෝම ඇඩ් කරලා තිනවා. මාත් මෙන්න මේ විදිහට ඔන්න කෙනෙක්ගේ ටයිටල් එක කොපි කරගත්තා. නමුත් ඔයාලා මේ විදිහට කොපි කරගන්න එපා. ඔයාලා අනිවාර්යෙන්ම ටයිටල් එකක් හදාගන්න ඕනේ. මම හිතනවා ඔයාලට ටයිටල් එක තේරෙනා කියලා. ඊට පස්සේ ප්‍රොඩක්ට් එකට අදාළව කැටගරි එකක් මෙන්න මෙතන තෝරලා තිනවා. දැන් මෙතනදී කැටගරි එකක් ඔටෝමැටිකලි වැටලා තිනවා. දැන් ඔයාලට මේ කැටගරි අයින් කරගන්න පුළුවන්. මෙන්න මෙතන එඩිට් වලට ගිහිල්ලා වෙන කැටගරි එකක් ඇඩ් කරගන්න පුළුවන්. දැන් අපිට ෂුවර් නෑ මේ හරිම කැටගරියේද ඇඩ් වෙලා තින්නේ කියලා. එතනම කැටගරි ගොඩක් වැදගත්. ඔයාලා දන්න ඔයාගේ ප්‍රොඩක්ට් එක ඉන්න ඕනේ හර්බල් වලට. නමුත් ඔයාගේ ප්‍රොඩක්ට් එක ඇවිල්ලා තිනවා නම් ටොයිස් වලට. එතකොට ඔයාගේ අයිටම් එක සර්ච් වෙන්නේ නෑ. ඒක නිසා කැටගරි ඉතාමත් වැදගත්. ඒ කැටගරි එක ඔයාට හොයාගන්න බැහැ නම් ඔයාට කරන් තියෙන එකම දෙයයි. ඒක නිසා තමයි මම ඔයාලට ටැබ් එකක් ඕපන් කරලා අර වෙන කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් තියාගන්න කිව්වේ. ඒක විස්තර බලාගෙන අපිට හදාගන්න පුළුවන් කියලා. මෙන්න මේ විදිහට අපි 3-4 දිනකින්ම කැටගරි එක බලනවා. කැටගරි එක බලලා අපිට තීරණය ගන්න පුළුවන් අපිට වැටලා තියෙන කැටගරි එකත් හරි කියලා. මෙන්න මේ විදිහට මම එක ලිස්ටින් එකක් ක්ලික් කරලා බලනවා. දැන් එයාගේ තියෙන්නේ ඔයාට මෙන්න මෙතන පේනවා ඇති කැටගරි එක හෙල්ත් ඇන්ඩ් බියුටි බාත් බොඩි බොඩි සෝප්. මෙන්න මේ විදිහට තමයි වැටලා තින්නේ. අපිත් බලනවා මේ විදිහට වැටලා තින්නේ කියලා. හරි, අපිට වැටලා තින්නේ ඒ විදිහට. මේ මේකෙන් සජෙස්ෂන් කැටගරි එක තමයි ඒ විදිහට වැටලා තින්නේ. අපි ඒ වගේ දෙන්නේ තුන් දෙනෙක්ගෙන් බලලා මේ විදිහට වැටලා තිනවා නම් ගොඩක් අයගේ. එහෙනම් අපිට තීරණය ගන්න පුළුවන් මේ ඇවිල්ලා දෙන කැටගරි එක හරි කියලා. එහෙනම් හරිනම් ඒ විදිහටම තියලා අපිට පුළුවන් අයිටම් ස්පෙසිෆිකේෂන් වලට යන්න. හදිසියරි ඔයාලගේ කැටගරි එක වැරදි නම් මෙන්න මෙතනින් ගිහිල්ලා කැටගරි එක වෙනස් කරන්න පුළුවන්. මෙන්න මේ ෆස්ට් කැටගරි වලින් ගිහිල්ලා වෙනස් කරන්න. සෙකන්ඩ් කැටගරි එක මුකුත් ඇඩ් කරන්න එපා. එමුණොත් අපි ෆී එකක් ගන්නවා. ෆස්ට් කැටගරි එක විතරක් ගිහිල්ලා වෙනස් කරන්න. කිසිම ප්‍රශ්නයක් නැති නිසා කැටගරි එකේ මම එහෙමම තියලා යනවා අයිටම් ස්පෙසිෆිකේෂන් වලට. ඉතින් අපි අයිටම් එක වයි කරන්න ගියාම අපි ආලියස් ප්‍රස් එකෙන් වෙන්න පුළුවන්, නරාස් එකෙන් වෙන්න පුළුවන්. අපි අයිටම් එකක් බයි කරන්න ගියාම අයිටම් ස්පෙසිෆිකේෂන් කියන එක අනිවාර්යෙන්ම බලනවා. මේක මොන වගේ දේවල් වලට භාවිතා කරන්න, කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවද, ඔන්න ඔය දේවල් අපි අනිවාර්යෙන් බලනවා. අන්න ඒ වගේ දේවල් වලට තමයි අයිටම් ස්පෙසිෆිකේෂන් කියලා කියන්නේ. ඉතින් අයිටම් ස්පෙසිෆිකේෂන් ගත්තාම අනිවාර්යෙන්ම අයිටම් ස්පෙසිෆිකේෂන් ටික ෆිල් කරන්න ඕන. පුළුවන් තරම් මේක දන්න විදිහට ෆිල් කරන්න ඕනේ. එහෙම වුණාම තමයි අපේ අයිටම් එක සර්ච් වෙන්නේ. අනිත් අයට
ගමන් කරන්න යන කස්ටමර්ස්ල් දකින්නේ අපේ ප්‍රොඩක්ට්ගේ අයිටම් ස්පෙසිෆිකේෂන් ටික අපි හොඳට ඇඩ් කරාම. ඒත් එක්ක මේ අයිටම් ස්පෙසිෆිකේෂන්නේ කොටස් දෙකක් තියෙනවා. මෙන්න මෙතන රික්වයර්ඩ් කියලා කොටසක් තියෙනවා. ඇඩිෂනල් කියලා කොටසක් තියෙනවා. අන්න ඇඩිෂනල් එක ඉස්සරහම පොඩ්ඩක් පේනවා ඇති ඔප්ෂනල් කියලා තියෙනවා. ඒ කියන්නේ මේක ෆිල් කරත් නැතත් අවුලක් නැහැ. නමුත් මේ රික්වයර්ඩ් කියන කොටස අනිවාර්යයෙන්ම ෆිල් කරන්න ඕනේ. ඉතින් ඔයාල රික්වයර්ඩ් එකේ මුලින්ම තියෙනවා බ්‍රෑන්ඩ් කියලා එක. ඉතින් බ්‍රෑන්ඩ් එකට ඔයාල දාන්නේ කිසිම බ්‍රෑන්ඩ් නේම් එකක් දාන්න එපා. අන්බ්‍රෑන්ඩඩ් කියන එක සිලෙක්ට් කරන්න. මෙතන සිලෙක්ටඩ් එකත් ඇවිල්ලා තිනවා. එහෙම නැත්නම් මෙතනින් ගිහින් ඔයාලා අන්බ්‍රෑන්ඩඩ් කියන එක සිලෙක්ට් කරන්න ඕනේ. ඔයාලා අනිවාර්යයෙන් මේ ඉම්බෙසලින් කරද්දී මතක තියාගන්න බ්‍රෑන්ඩ් එක හෝම් මේඩ් වුණත් හෑන්ඩ් මේඩ් වුණත් ඔයාලා බ්‍රෑන්ඩ් එක විදියට දාන්න අන්බ්‍රෑන්ඩඩ් කියලා. හරි මේක නම් රිකෝඩ් එකට තියලා දින බ්‍රෑන්ඩ් එක විතරයි. සමහරවල් බ්‍රෑන්ඩ් එක එක දේවල් අහලා දින ඒවට අනිවාර්යයෙන්ම උත්තර දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ඇඩ්වර්ටයිස්මන්ට් එක ලිස්ට් කරන් දෙන්නේ නැහැ. රිකෝඩ් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි මේ දේවල් වලට මොනවා හරි දෙයක් දාන්න ඕනේ. එහෙම නැතිව අපිට අයිටම් එක ලිස්ට් කරන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ ඇඩිෂනල් කොඩස් එක අහලා දිනවා. මෙන්න මේ දේ UPC කියලා යුනිවර්සල් ප්‍රොඩක්ට් කෝඩ් එකක් තියෙනවාද කියලා මම මෙතන දානවා. does not apply කියලා අපිට යුනිවර්සල් ප්‍රොඩක්ට් කෝඩ් එක නැති නිසා just not apply කියලා මම මෙතනට ඇඩ් කරනවා. ඒ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන සර්ච් රිසල්ට් එකක් පේනවා ඇති. මෙතන 21000ක් යනවා මේ ටික ඇඩ් කරගත්තොත්. ඒ කියන්නේ මෙතනට අදාළව ඇඩ් කරගත්තොත් ඒකට 21000ක් යනවා රිසර්ච් රිසල්ට් එක විතර. මෙතන එකට 10 ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරොත් එහෙම 18000ක් යනවා. ටයිප් එක ඇඩ් කරගත්තොත් 12000ක් යනවා. ඒ වගේම කලර් කියන එක ට්‍රෙන්ඩින්ග් බොඩි ඒරියා කියන එක ට්‍රෙන්ඩින්ග් මේ පොඩියට ඔයාලට පේනවා ඇති. ඒ වගේම ඩිපාර්ට්මන්ට් ඇඩ් කරොත් එහෙම ඒක ට්‍රෙන්ඩින්ග්. ඉතින් මේවා ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. ඒක නිසා මේ ස්පෙසිෆිකේෂන් ඔයාලා හරියට දාගන්න. ඉතින් ඔයාලට ස්පෙසිෆිකේෂන් හරියට ඇඩ් කරගන්න තේරෙන්නේ නැත්නම් ඔයාලට අර කලින් වගේ අනිත් අය දාපු ස්පෙසිෆිකේෂන් ටිකක් බලාගෙන ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඉතින් මේ තියෙන මගේ ප්‍රොඩක්ට් එක දාලා තව කෙනෙක් දාපු ප්‍රොඩක්ට් එකක්, තව කෙනෙක් දාපු ප්‍රොඩක්ට් එකක් තමයි මේ තියෙන්නේ. දැන් මම එයාගේ පොඩ්ඩක් ස්පෙසිෆිකේෂන් ටික බලනවා. ඒ බලාගෙන අපිටත් ඇඩ් කරගන්න පුළුවන්. නමුත් ඔයාලා බලන්න ඕනේ අපිට ගැළපෙන ස්පෙසිෆිකේෂන්ද මෙයාලත් දාලා තින්නේ කියලා. මම මෙතනදි මුලින්ම අහල් දිනවා ෆ්‍රේග්‍රන්ස් එක මොකක්ද කියලා. මෙතනදී ඔයාලා ගියාට පස්සේ පෙන්නවා අපිට ඉන්ග්‍රීසියෙන් හරියට තේරුම් මොකක්ද කියලා පෙන්නවා. මෙතන අහලා තියෙන ටයිප් ඔෆ් ෆ්‍රේග්‍රන්ස්. ඉතින් ෆ්‍රේග්‍රන්ස් එක මම දන්නේ නැහැ. දැන් මොකක්ද දන්නේ නැහැ මේකේ තියෙන ෆ්‍රේග්‍රන්ස් එක. අර කෙනෙක් දාපු يعني අර මගේ ප්‍රොඩක්ට් එකම තමයි මෙතනත් තියෙන්නේ. මේ සිනමන් එකක්ම තමයි මම ඇඩ් කරන්නේ. ඉතින් ඒ ප්‍රොඩක්ට් එක අදාළ ස්පෙසිෆිකේෂන් එක මම චුට්ටක් බලනවා. එයා දාලා තින්නේ මෙතන හර්බල් කියලා. එහෙනම් මටත් පුළුවන් එතන හර්බල් කියන එක සිලෙක්ට් කරගන්න. එන්න මේ විදිහට හර්බල් කියන එක සිලෙක්ට් කරගත්තා. ඔන්න ඔය විදිහට ඔයාලා අනිවාර්යයෙන්ම මේ තියෙන ස්පෙසිෆිකේෂන් තියල්ලම් ෆිල් කරගන්න. කොහොම හරි මේ ටික ෆිල් කරගන්න. මම අවශ්‍ය තැන්ක් කීපයක් විතරක් මෙතනදී පෙන්නන්නම්. මෙතනදී ඔයාලා අනිවාර්යයෙන්ම weight එක දාද්දී අපි ග්‍රෑම් වලින්නේ දන්නේ. නමුත් මේකේ ගොඩක් ප්‍රොඩක්ට් වල තියෙන අවුන්ස්ෙනි. ඔයාලා Google Native search කරන්න gram to ounce කියලා. එතකොට ඔයාලගේ ග්‍රෑම් ප්‍රමාණයට අදාළව අවුන්ස් කීයක්ද කියලා තෝරගන්න පුළුවන්. ඉතින් ඔබ තමයි විශේෂ වැදගත්කමකට තියෙන්නේ. සමහර වෙලාවට ඔයාලා මෙතන ඇඩ් කරගන්න ගියාම ඔයාලට මෙතන තෝරගන්න නැත්නම් අපි හිතමු කලර් එකක් ගත්තාම මේ කලර් එක තෝරගන්න නැත්නම් අපි හිතමු white green කියලා. ඔයාලට පුළුවන් මෙන්න මෙතන ටයිප් කරලා ඒක ඇඩ් කරන්න. මෙන්න මෙතන දන් ලකුණක් ආවට පේනදි මම ටයිප් කරලා ඇඩ් කරා. අන්න ඒ විදිහට ඔයාලට මෙතන නැත්නම් දෙයක් ඇඩ් කරගන්න පුළුවන් ඔන්න ඔය විදිහට. ඔයාලා මෙතනදී ස්පෙසිෆිකේෂන් ටික පුළුවන් තරම් ඇඩ් කරගන්න. ඔයාලා දන්නවා නම් ස්පෙසිෆිකේෂන් ටික ඇඩ් කරගන්න. එහෙම නැත්නම් අර අනිත් කෙනෙක්ගේ ප්‍රොඩක්ට් එකක් බලාගෙන ස්පෙසිෆිකේෂන් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලට මුල්ම එක හදද්දී ඔයාලට ලොකුවටම අයිඩියා එකක් එන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් ටික කාලයක් හදාගෙන යද්දී ඔයාලට මේක කාගේවත් දේවල් බලන්න ඕනේ නැහැ. තනියම ෆිල් කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතන කන්ඩිෂන් කියලා කොටසක් තියෙනවා. මෙතන කන්ඩිෂන් එක ගොඩක් වෙලාවට නිව් තියෙන අයිටම් කන්ඩිෂන් එක විදිහට නිව් කියලා තියෙනවා. ඒක එහෙමම තියන්න කිසිම වෙනස්කමක් කරන්න ඕනේ නැහැ. ඔයාලට වෙනස්කමක් කරන්න පුළුවන්. මෙතන සමහර ප්‍රොඩක්ට් වල අදාළව නිව් තියෙනවා, යූස් තියෙනවා, ඒ වගේම ප්‍රී ඕන් ඔය වගේ කීපයක් තියෙන පුළුවන්. නමුත් අපි ගොඩක් වෙලාවට අලුත්ම අයිටම් විකුණන නිසා නිව් කියන එක තමයි මෙතන කන්ඩිෂන් එක විදිහට දෙන්න ඕනේ. ඊපස්සේ මෙන්න මෙතන තියෙන ඩිස්ක්‍රිප්ෂන් කියලා කොටසක්. ඒ කියන්නේ අපේ ටයිටල් එක, ඒත් එක්කම අපේ ෆොටෝස්, ඒත් එක්කම අපේ ස්පෙසිෆිකේෂන්, මේ දේවල් වලින් විස්තර කරන්න බැරි දේවල්, අනිකුත් දේවල් සියල්ලම ඇඩ් වෙන්නේ මේ ඩිස්ක්‍රිප්ෂන් කියන කොටසට. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එක කැට් කාඩ්ියව දකින්න නැති අපේ මං ගිහලා පෙන්නන වෙන කෙනෙක් ඩිස්ක්‍රිප්ෂන් එකක්. ඉතින් මේ වගේ බලාගෙන ඔයාලට හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ලොකු දේවල් නැහැ. මේ චූටි කොටසක මේ ඩිස්ක්‍රිප්ෂන් එක තියෙන්නේ. ඉතින් සමහර අය ගොඩක් වෙලාවට හෙන ලොකු ඩිස්ක්‍රිප්ෂන් එකක් හදනවා. එහෙම වුණාම කස්ටමර්ට කියවන්න
වෙලා නිසා යම්කුත් කියවන්නේ ආයිඩියා එකක් ගන්නවොත් ආයිඩියා එකක් ගන්න බැහැ මොකද ගොඩක් වෙලාවට අවශ්‍ය නැති දේවල් අනැසස්සරි දේවල් ඇඩ් කරලා දෙනවා ඔයාලා ඒක නිසා ඩිස්ක්‍රිප්ෂන් එක ඉතාමත් කෙටි මේ විදියට මෙච්චර ලොකු වෙන්න ඕනේ නැහැ සාමාන්‍ය ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයාලා හදන්න එහෙම නැත්නම් ඔයාලට මේ විදියට පොයින්ට් ෆෝම් විදියට දාන්න පුළුවන් ඒත් එක්කම ඩිස්ක්‍රිප්ෂන් එකේ අවශ්‍යම දේවල් ටික තමයි දැන් මේ සෝප් එක නම් අපි මොන වගේ දේවල් වලටද මේක භාවිතා කරන්නේ කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් තියෙනවද ඒ වගේ මොන හරි මේක අතුරු ප්‍රතිපල තියෙනවා නම් ඒ මොනවාද ඒ වගේ දේවල් සඳහන් කරන්න තමයි ඩිස්ක්‍රිප්ෂන් කියන කොටස තියෙන්නේ ඊළඟට මෙතන ප්‍රයිසින් කියන කොටස ඉතාමත් වැදගත් මොකද කස්ටමර් කෙනෙක් ඇවිල්ලා අපේ ෆොටෝස් කොහොමද ඩිස්ක්‍රිප්ෂන් එක කොහොමද ස්පෙસિෆිකේෂන් හරියට ඇඩ් කරාද ඒ වන්නේ මේ බලන්නේ ගොඩක් වෙලාට ඕනම කස්ටමර් කෙනෙක් බලන්නේ අපේ ප්‍රොඩක්ට් එකේ ගාණ කීයද ගාණ වැඩි නම් එයා අපේ අයිටම් එක බයි කරන්නේ නැහැ ගාන ගොඩක් අඩුයි නම් එයා ඇවිල්ලා අයිටම් එක බයි කරනවා නමුත් අපිට ලොස් එකක් වෙනවා ඒක නිසා හරියට ප්‍රයිස් කරගන්න ඕනේ ඉතින් ප්‍රයිසින් සම්බන්ධයෙන් වෙනම වීඩියෝ එකක් මම ඔයාලා වෙනුවෙන් ගේනවා මොකද ප්‍රයිසින් සම්බන්ධයෙන් මේ වීඩියෝ එක ගොඩක් දිග වෙන නිසා ඒක මෙතනදී කතා කරන්නේ මම මෙතනදී ඇඩ් වෙන්න ඕන කොටස් කීපයක් විතරක් ඔයාලට පැහැදිලි කරනවා ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ඉක්මනින් මෝන්න කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න එමෙතන ප්‍රයිසින් කොටසේදී ෆෝමැට් දෙකක් තියෙනවා එකක් තමයි ඔප්ෂන් එකක් අනිත් එක තමයි buy it now ප්‍රයිස් එක ඉතින් අපි ගොඩක් කරලා buy it now ප්‍රයිස් එක තමයි යූස් කරන්නේ ඔප්ෂන් එකක් කියලා කියන්නේ අපිට මේ eBay එක තුල අනිකුත් platform ගත්තාම online platform ගත්තාම වෙනසක් දකින්න පුළුවන් ඒ තමයි ඔප්ෂන් කරන්න පුළුවන් වෙන්දීසි කරන්න පුළුවන් product නමුත් මෙතනදී මම ඔයාලට පෙන්නන්නේ buy it now දාලා ඉතින් buy it now කියලා කියන්නේ අපි කියන ප්‍රයිස් එකට customer මිලදී ගන්න ඕනේ ඒක දිහාට ඇවිල්ලා වෙන්දීසි කිරීම මොකුත් කරන්න බෑ හරි මෙන්න මෙතන ෆෝමැට් එක විදිහට buy it now කියන එක මම ඇඩ් කරගත්තා ප්‍රයිස් එක විදිහට මම 10.99 කියලා නිකන් ටයිප් කර ගන්නවා. ඉතින් ඔයාලා ප්‍රයිස් එක පිළිබඳව අවබෝධයක් ගන්න පුළුවන් ඔයාලට අර ගිහිල්ලා බැලුවම පේන ඇති මේක 10.99 ට තමයි මේ ගොඩක් අය අයිටම් එක ලිස්ට් කරලා තියෙන්නේ. නමුත් ඔයාලා හැම කරන්න යන්න එපා. ඔයාලට ප්‍රයිස් එක හදාගන්න ඔයාලා දැනගන්න ඕනේ. මොකද ඔයාලට පාඩුවක් නොවෙන්නත් කස්ටමර් කෙනෙක් අපේ අයිටම් එක ගන්නත් පුළුවන් විදිහට අපි ගාණ හදාගන්න ඕනේ. ඒත් එක්කම buy it now දානවා නම් ඔයාලා අනිවාර්යෙන් මෙන්න මෙතන ටික් එක දාන්න ඕනේ required immediate payment. අනිවාර්යයෙන්ම මේ ටික් එක ඇඩ් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. මෙන්න මේ ටික් එක ඇඩ් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන quantity කියලා තියෙනවා. ඔයාලා quantity 1 කියන එක ඇඩ් කරගන්න. ඒකට හේතුව තමයි ඔයාලට පොඩි ගාණක් තමයි හම්බෙන්නේ. මේ account එක ගත්තාම මේ විදිහට advertisement මට 35යි හදන්න පුළුවන්. ඒත් එක්කම ඩොලර් range එක ගත්තාම ලොකු range එකක් නැහැ. ඩොලර් 3500ක් වගේ පොඩි range එකක් තියෙන්නේ. ඒ නිසා ඔයාලා මෙතන quantity 1 කියන එක ඇඩ් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලා ටික් එක නැතුව ඇත්ටි ඔෆර්ස් කියන තැන ටික් එක නැතුව ඇත්ටි අලෝ ඔෆර් කියන එකට ටික් එක ඇඩ් කරගන්න. ඉතින් අලෝ ඔෆර් කියලා කියන්නේ දැන් කස්ටමර් කෙනෙක් අපි අයිටම් එක දාලා තින්නේ 10.99 එක. කස්ටමර් කෙනෙක් කිල්ලන්න පුළුවා 19 එකට. අර අපි කොහෙට හරි ගියාම පොලකට වගේ ගියාම අපි අඩුවට ඉල්ලනවා වගේ ඒ වගේ ඔප්ෂන් එකක් කස්ටමර්ස්ලාට දෙන්න පුළුවන්. ඉතින් ඔෆර් එකක් දෙනවා කියලා කියන්නේ කස්ටමර් කෙනෙක් අපේ ප්‍රොඩක්ට් එක කෙරෙහි ලොකු අවධානයක් යොමු කරනවා. නිසා පොඩි ගාණක් අඩු වුණත් අපිට ලාභයි නම් ඒ වෙලාවට අපිට අඩුවට හරි එක විකුණ ගන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යෙන් මේ ඔලව් ඔෆර් කියන එක දෙන්න. ඒක ෂෙඩියුල් ලිස්ටින් කියන එක අපිට පුළුවන් මේ ලිස්ටින් එක තව මාසෙකින් ඇඩ්වර්ටයිස්මන්ට් එක ඇක්ටිව් වෙන විදිය දෙන්න පුළුවන්. සතියකින් දෙන්න පුළුවන් දවස් දෙකකින් මේ විදියට ෂෙඩියුල් කරන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ෂෙඩියුල් කිරීමක් කරන්න තියෙන නිසා ඒකේ ටික් එක ඔන් කරන්නේ. ඊට පස්සේ තියෙන්නේ මෙන්න මෙතන ෂිපින් කියන කොටස. මේ ෂිපින් කියන කොටසත් මම අර ප්‍රයිසින් කියන කොටසත් එක්ක කතා කරන්නම්. මොකද මේකේ ෂිපින් කෝස්ට් එක සහ මේ අයිටම් එකේ කෝස්ට් එක දෙකම එකතු වෙලා තමයි අපේ ප්‍රයිසින් එක හැදෙන්නේ. ඒක නිසා ඔයාලට මේ වීඩියෝ එක ඉක්මනින්ම අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම කලින් කිව්වාගේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ෂිපින් කියන කොටස වලට පොඩි අදහසක් මේ වීඩියෝ එක හරහා ලබා දෙනවා. ඉතින් මෙන්න මෙතන ෂිපින් කියන එකේ තියෙනවා ෂිපින් මෙතඩ් කියන එක. ඒකේ හැමම දියන්න ඔයාලා මුකුත් වෙනස්කමක් කරන්න ඕනේ නැහැ. ඒ වගේම පැකේජ් වේට් එක සහ පැකේජ් ඩයිමෙන්ෂන් එක ඔප්ෂනල් තියෙන්නේ. ඒක නිසා ඊතන මුකුත් ඇඩ් කරන්න ඕනේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන ඩොමෙස්ටික් ෂිපින් සහ ඔයාලට පේනදි පල්ලෙහා දිනන ඉන්ටර්නැෂනල් ෂිපින් කියන්නේ මොකක්ද කියන එක මම පැහැදිලි කරලා ඉස්සරහට යන්නම්. ඉතින් ඩොමෙස්ටික් කියලා කියන්නේ මේ සයිට් එක අයිති රට. ඉතින් මේ සයිට් එක ebay.com කියන සයිට් එක. ඉතින් මේක අයිති ඇමරිකාවට. ඉතින් ඇමරිකාවට තමයි මෙන්න මෙතනදී ඩොමෙස්ටික් කියලා කියන්නේ ඇමරිකාව හැර අනිකුත් රටවල් සියල්ලම අයිති වෙන්නේ මෙන්න මේ ඉන්ටර්නැෂනල් කියන තැනට. එන ඩොමෙස්ටික් ෂිපින් කියලා කියන්නේ ඇමරිකාවට අදාළ ෂිපින් මෙතඩ් එක. ඉන්ටර්නැෂනල් කියලා කියන්නේ ඇමරිකාව හැර අනිකුත් රටවලට අදාළ වෙන ෂිපින් මෙතඩ් එක. ඉතින් මෙතනදී මම ඩිරෙක්ට් ෂිපින් වලට අදාළව පැහැදිලි කරගෙන යන්න මොන වගේ ෂිපින් මෙතඩ් අපි මෙතනට ඇඩ් කරගන්න ඕනේ කියලා. මෙන්න මෙතන තියෙන ඔයාලට කොස්ට් ටයිප් එක විදියට ඒකෙදි කොටස් දෙකක් තියෙනවා. සේම් කොස්ට් බය ලොකේෂන්
සේම් කොස්ට වේරිස් බේස්ටොන් බයිලෝගේෂන් මෙතැදි කියන්නේ අපි ඕනෑම තැනකට ගෙන ඇමරිකාව තින ඕනෑම තැනකට එකම කොස්ට එක අයිති නම් සේම් කොස්ට් කෙන ඇට් කරන්න පුළුවන් වාල්ට එම ඇත්තන් කැල්කුලේට් කොස්ට් වේරිස් කෙන ගැට් කරගන්න පුළුවන් වාලා හිතන්න ලොස් ඇන්ජලිස්සල්ට වෙනම කොස්ට එක නිවියෝක් කරට වෙනම් කොස්ට එකක් මේ විදිට අපිට ඇට් කරගන්න පුළුවන් අපි ගොඩක් වෙලාට එකම කොස්ට එක තමයි ඩොමස්ටික් ෂිපිං වලට අදාළව ඇඩ් කරගන්නේ ඒක නිසා පලවිනට තියෙන එක එහෙමම තියන්න ඊට පස්සේ වල ෂිපින් මෙතඩ් ටික මෙතනට ඇඩ් කරගන්න පුළුවන් මෙන්න මෙතන ඇඩ් ප්‍රයිමරි සර්විස් කියලා තියෙනවා අන්න ඒක සිලෙක්ට් කරන්න ඒක සිලෙක්ට් කරාට පස්සේ අපිට දැන් ෂිපින් මෙතඩ් එක මෙතනට ඇඩ් කරගන්න ඕනේ අපි ලංකාවේ ඩිරෙක්ට් ෂිපින් කරන ගොඩක් අය ගොඩක් වෙලාවට අයිටම් එක යවන්නේ SL පෝස්ටරා ඉතින් එහෙම යවනනම් ඔයාලට ඇඩ් කරගන්න ඕනේ ඉකොනොමි ෂිපින් මෙතඩ් එක ඒක නිසා ඔයාලා මෙතන සර්ච් කරගන්න ඉකොනොමි කියලා ඉතින් ඉකොනොමි කියලා සර්ච් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට එනවා ඉකොනොමි ෂිපින් ෆ්‍රොම් අවුට්සයිඩ් US 11/23 බිස්නස් ඩේස් කියලා අන්න එක ඔයාලා සිලෙක්ට් කරලා සේව් කියන එක දෙන්න ඊට පස්සේ මෙන්න මේ විදිහට ප්‍රයිමරි සර්විස් එක විදිහට ඒ සර්විස් එක ඇඩ් වුණා ඒ වගේම ෂිපින් වලට අදාළව බය කොච්චර ගෙවන්න ඕනද කියලා මෙතනදී අහනවා අපි ගොඩක් වෙලාවට මෙතන දෙන්නේ 0.0.0 ඒ කියන්නේ අපි ෆ්‍රී ෂිපින් දෙනවා කියලා කියනවා නමුත් ඇත්තටම ෆ්‍රී ෂිපින් දෙන්නේ නැහැ අපි ෂිපින් කොස්ට් එක අපේ ප්‍රයිස් එකට ඇඩ් කරගන්නවා ඉතින් ඔයාලා ෆ්‍රී ෂිපින් නැතුව ෂිපින් කොස්ට් එකක් මේ වෙනුවෙන් අය කරනවා නම් ඔයාලට මෙන්න මෙතන ෂිපින් කොස්ට් එක ඇඩ් කරගන්න පුළුවන් ඉතින් මෙතන ෆ්‍රී ෂිපින් දුන්නාට පස්සේ මෙතන ඔටෝමැටිකලි ටික් එක ආවා ඔෆර් ෆ්‍රී ෂිපින් කියන එකට ඊට පස්සේ අපිට ඔය කැමති නම් තව ඇඩිෂනල් සර්විස් මේවා DHL හරහා යවනවා නම් එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් සර්විස් හරහා යවනවා නම් අපිට ගිහිල්ලා මෙතනට වෙන සර්විසුත් ඇඩ් කරගන්න පුළුවන් ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන රේට් ටේබල් කියලා අපි ෂිපින් රේට් ටේබල් හදන එක ගැන මම ඉදිරියට වෙනම වීඩියෝ එකක් ගේන්නම් රේට් ටේබල් එකක් අපිට හදාගන්න පුළුවන් ඒත් එක්කම ඉන්ටර්නැෂනල් ෂිපින් වලට අපිට ෂිපින් ෆී එකක් ඇඩ් කරගන්න නම් ඇඩ් කරගන්න පුළුවන් ඇඩ් කරනවා නම් ඔයාලා මෙන්න මෙතන ටික් එක ඔන් කරගන්න ඕනේ ඒ ටික් එක ඔන් කරගත්තට පස්සේ මෙන්න මෙතන ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් සර්විස් ටික එනවා මෙතනදී කොස්ට් ටයිප් එක විදිහට අපි කලින් තිබ්බ කොස්ට් ටයිප් එක මෙතන තියාගන්න පුළුවන් ඒත් එක්ක මෙතන පල්ලා තියෙන රේට් ටේබල් එක ඇඩ් කරගන්න ඕනේ දැන් අපි සර්විස් එකක් ඇඩ් කරගන්න ඕන නම් මෙතන ඇඩ් සර්විස් කියන එක සිලෙක්ට් කරගන්න ඕනේ ඉතින් ඇඩ් සර්විස් කියන එක සිලෙක්ට් කරගත්තට පස්සේ මෙතනවත් තියෙනවා ඉකොනොමි කියලා ඔයාලා සර්ච් කරන්න ඉකොනොමි ඉන්ටර්නැෂනල් ෂිපින් කියලා එකක් ඇති. හරි මෙන්න මෙතන තියෙනවා ඉකොනොමි ඉන්ටර්නැෂනල් ෂිපින් 13/23 බිස්නස් ඩේස් කියන එක තමයි ඔයාලා සිලෙක්ට් කරගන්න ඕනේ ඩිරෙක්ට් ෂිපින් කරන අය. ඉතින් මෙතනදී ඔන්නෝ ටික තමයි ඉන්ටර්නැෂනල් ෂිපින් වලට අදාළව ඇඩ් කරගන්න තියෙන මෙතඩ් ටික. අපිට කැමති නම් තව සර්විස් DHL තව ඕනම දේවල් ටිකක් ඇඩ් කරගන්න පුළුවන් නම් මෙන්න මෙතන ඇඩ් සර්විස් එකෙන් තව මෙතඩ් ටිකක් ඇඩ් කරගන්න ඕනේ. ඉතින් ඔයාලා අමතක කරන්න එපා මේ සර්විස් එක ඇඩ් කරගත්තට පස්සේ මෙතනට බයර්ස් පේ කියන එකට ඔයගොල්ලන් ෆ්‍රී ෂිපින් දෙනවා නම් ෆ්‍රී ෂිපින් එහෙම නැත්නම් ෂිපින් කොස්ට් එක ඇඩ් කරගන්න ඕන ෂිපින් කොස්ට් එක ඇඩ් කරගන්න. ඒ සියලුම දේවල් සම්බන්ධයෙන් මම ඉදිරියේදී ප්‍රයිසින් සෙෂන් එකේදී ඔයාලට කියලා දෙන්නම්. හරි ඊට පස්සේ අපි දැන් අවසාන කොටස් කීපයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මෙතන ප්‍රිෆරන්සස් කියලා තියෙනවා. දැන් ඔයාලට මෙතන ෂිපින් මෙතඩ් එක ඇඩ් කරගන්නකොට මෙතනදී ඉකොනොමි ෂිපින් අවුට්සයිඩ් ඔෆ් ද US 11/23 පෙන්වන්නේ නැත්තම්. ඉතින් මෙතන පොඩි error එකක් එන්න පුළුවන්. මෙතන පෙන්වන්නේ නැත්තම් ෂිපින් මෙතඩ් එක ඔයාලා මෙතනට ඇවිල්ලා බලන්න. මෙතන ලොකේෂන් එක විදිහට අයිටම් ලොකේෂන් එක විදිහට ශ්‍රී ලංකාව වැටලා තියෙනවද කියලා බලන්න. දැන් මගෙත් ඔයගෙ error එකක් තිබ්බා මේකේ USA වැටලා තිබ්බේ. එහෙනම් ඒක හදාගෙන මෙතන ශ්‍රී ලංකාව වල හදාගෙන තමයි ඔයාලා මෙතන ඉකොනොමි ෂිපින් ඔෆ් ද අවුට්සයිඩ් ඔෆ් ද US හදාගන්න තියෙන්නේ. ඔයාලා එතන 11/23 ඉකොනොමි ෂිපින් ඔෆ් අවුට්සයිඩ් ඔෆ් ද US පෙන්නනවා නම් ප්‍රශ්නයක් නැහැ. පෙන්නන්න නැත්නම් ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. හරි. ඉතින් මෙන්න මෙතන ප්‍රිෆරන්සස් කියන කොටස තියෙනවා. මෙතන your setting වලින් ගිහිල්ලා අපිට මෙන්න මෙතන edit කරගන්න පුළුවන්. pencil click කරාම edit කරගන්න පුළුවන්. මෙතන මුලින්ම අහලා තිනවා handling time එක. ඒ කියන්නේ අපිට item එක custom ආද මිලදී ගත්තා නම් අපි මේ item එක ship කරන්නේ කවද්ද? item එක ඇවිල්ලා order එක ඇවිල්ලා දවස් කීයකින්ද අපි item එක ship කරන්නේ? ඉතින් අපිට දවස් 3ක් දාන්න පුළුවන් වාලට පේනදි දවස් ගොඩක් තියෙන දවස් 4කින් දාන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් වුණාම customer කෙනෙක් කැමති නැහැ. ඉතින් ගොඩක් වෙලාවට 3යි 5යි තමයි හොඳ. 1යි 2යි දාන්න පුළුවන් නම් තවත් හොඳයි. සාමාන්‍යයෙන් අපි ඇඩ් කරන්නේ දවස් 3න් අපි item එක ship කරනවා කියලා. මෙතන සිටි සයිස් ස්ටේට් එක විදිහට අපිට දාන්න පුළුවන්. මෙතන මේකලා දාන්න 30 මාරම් තියෙන්නේ. ඉතින් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් සිටි එක සහ ඒ කියන්නේ මේ eBay account එක හදලා තියෙන සිටි එක සහ ඒකට අදාළ district එක මෙතනට ඇඩ් කරගන්න පුළුවන්. ඒත් එක්ක මෙතන තියෙනවා domestic return, international return කියන එක. ගොඩක් වෙලාවට ඔයාලා return දෙන්න. return අනිවාර්යෙන්ම ඇඩ් කරන්න. ඒ නිසා මෙතන ඒ දෙකට අදාළව
ටික් දෙක දාන්න. ඊට පස්සේ ඔන්න පොඩ සම්පූර්ණ කරාට පස්සේ මෙන්න මෙතන ඩන් කියන එක දෙනවා. ඒත් එක්ක මෙන්න මෙතන චැරිටි කියන කොටසක් තියෙනවා. අර චැරිටි දෙන්න යන්න එපා. චැරිටි කියලා කියන්නේ මේ අයිටම් එක සෙල් වුණොත් එහෙම එකෙන් 10, 20, 30ක් අපි හිතමු මේක ඩොලර් 100කට විකනක්. අපි මේකේ 120ක් ඩොනේෂන් දෙනවා. ඩොනේෂන් දෙන්න පුළුවන් කම්පැනි තියෙනවා. ඒවට දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා මුලින්ම කීයක්වත් හොයන්න නැතුව ඩොනේෂන් දෙන්න යන්න එපා. ඒ නිසා චැරිටි කියන කොටස එහෙමම තියන්න. දැන් ඔයාලා ගිහිල්ලා බලන්න මෙතන ආයෙත් මේ ලිස්ටිං වල මොනාරි අඩුවක් තියනවාද කියලා. හරි. අපි ෆොටෝස් ටික ඇඩ් කරගත්තා. ටයිටල් එක හරියට ඇඩ් කරගත්තා. ඒත් එක්කම අයිටම් කැටගරි එක හරි ස්පෙસિෆිකේෂන් මම මෙතන ඇඩ් කරගත්තේ නෑ. සම්පූර්ණයෙන් ඔයාලා ඒක ඇඩ් කරගන්න. ඒත් එක්කම කන්ඩිෂන් එක හරි ඩිස්ක්‍රිප්ෂන් එක ඇඩ් කරගත්තා. අපි ප්‍රයිස් එකක් මෙතන ඇඩ් කරගෙන ෂිපින් මෙතඩ් ටික ඇඩ් කරගෙන මෙන්න මෙතන අනිවාර්යෙන් බයස් පේ කියන එක 0.0 කියන එක ෂිපින් මෙතඩ් දෙකටම ඇඩ් කරගත්තා. ප්‍රිෆරන්සස් ටික හරි. දැන් අපිට තියෙන අයිටම් එක මෙතනින් ගිහලා ලිස්ට් කරන්න. ඉතින් ඔයාලා ලිස්ට් කරන්න යන්න එපා එකසරේ. මෙන්න මෙතනින් ගිහලා ඔයාලා ප්‍රිවියු එකක් බලන්න පුළුවන්. ඉතින් ප්‍රිවියු එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පේනවා. අර මං කලින් ඔයාලට මුලින්ම පෙන්නුවා වගේ ඔයාලට පේනවා. ඉතින් මේ විදිහට ටයිටල් එකක් තියෙනවා. ප්‍රයිස් එකක් තියෙනවා. ඒත් එක්කම පල්ලිය ෂිපින් මෙතඩ් ටික මෙන්න මේ කෝණයෙන් පෙන්නවා. ඔයාගේ ලොකේෂන් එක කොහෙද කියලා පෙන්වලා තියෙනවා. අයිටම් ස්පෙસિෆිකේෂන් ටික මෙන්න මෙතනින් පෙන්නවා. ඒත් එක්ක මෙන්න මේ ඩිස්ක්‍රිප්ෂන් එක පෙන්නවා. දැන් අපිට තියෙන්නේ අයිටම් එක ලිස්ට් කරන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ අයිටම් එක ලිස්ට් කරන්න. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙනවා කියලා. ඉතින් වැදගත් වුණා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාගෙන යන්න, ලයික් එකක් දාගෙන යන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.